දැන් රාජ්‍ය සේවකයා කියන චරිතය ඔවුන්ගේ වැටුප් වැඩි කර ගැනීම වරප්‍රසාද වැඩි කර ගැනීම අතිශය සාධාරණයි. හැබැයි මේ රාජ්‍ය සේවය තුළ යම් පිරිසක් සිටිනවා දේශපාලඥයන්ට වඩා බරපතල ලෙස දේශපාලනය කරන. මගේ ප්‍රශ්නේ උනේ ඇයි මේ රාජ්‍ය සේවකයන්ව හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කරන්න බැරි කියන කාරණා. ප්‍රධානම දේ රටට නීතිය අවශ්‍යයි. ඒ නීතිය ස්ථාපිත කරන්න යහපාලන ආණ්ඩුව හැටියට අපි ප්‍රධාන වැඩ කොටසක් කරා මේ රටේ. එකක් තමයි කමිෂන් සභා හරහා සහ අධිකරණයේ ඔබ දන්නවාද අවුරුදු 12යි මාස 4ක් ගත වුණා නඩුවක් අහලා වැඩිකාරියද නිවැරදිකාරියද කියලා ඒ දඬුවම් කරනවද නැද්ද කියන එක තීරණය කරගන්න. ඒ ගැන අධ්‍යයනයක් කරලා ඒ ශේෂ්ත්‍රයට අවශ්‍ය නිලධාරීන්පත් කරගන්න. ඒ වගේම අලුතෙන් අධිකරණ තුනක්පත් කරලා මේ ගොඩ ගැහිලා තියෙන නඩු විදිහට ගන්න මේ රාශියක් අපි කරා. නීති හා සාමය හරියට ක්‍රියාත්මක වුණත් වෙනවාද කියලා බැලුවත් මේ රටට අවශ්‍ය සිස්ටම් චේන්ජ් එක තවම වෙලා නැහැ. ඒ සිස්ටම් චේන්ජ් එකෙන් මම අදහස් කරන්නේ පුද්ගලයෝ චේන්ජ් කරන එකවත් රාජ්‍ය නිලධාරීන් චේන්ජ් කරනවත් නෙමෙයි. රටක් ඉදිරියට යන්න නම් විවිධ තැන්වලට ලෝකයේ දියුණුවත් සමග යන ක්‍රමවේදයක් තියෙනවා. මේ ඉමිග්‍රේෂන් එකේ CCTV කැමරා පද්ධතිය දාන්න කොච්චර අමාරු නාද? එතකොට ඉමිග්‍රේෂන් එක නිලධාරීන් ස්ට්‍රයික් කරනවා. අපි කස්ටම් එකට යෝජනා කරාම එතනත් ස්ට්‍රයික් කරනවා. බයෝමෙට්‍රික්ස් ඩේටාබේස් එක ලංකාවට අවශ්‍යයි. මොකද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පාස්පෝර්ට් කන්තරෝ පරිදුරු බලපත්‍රය ගන්න උනාම යන්න ඕන. දැන් මේ හැමතැනටම හිතන්නකෝ අහේ ෆයිල් කීයක් කරා යන්න ඕනද? අපිට පුළුවන් එක ඐඩෙන්ටි කාඩ් එකකින් බයෝමෙට්‍රික්ස් ෆීචර්ස් දාපු ඔක්කොම ඐඩෙන්ටි කාඩ් එක තුල අපේ සියලුම ජීව දත්ත ටික තියෙනවා. අපි ඒකේ හරියට හදාගත්තා නම් අපිට ඒ ඐඩෙන්ටි කාඩ් එක දුන්නාම පාස්පෝර්ට් එක රිබේම දෙන්න පුළුවන්. මොකද අපේ දත්ත ටික ඔක්කොම එතන තියෙනවා. ඔව්. ලයිසන් එක මට දෙන්න ඕන එහෙමනම්. බැංකුවකට ගියහම ඐඩෙන්ටි කාඩ් දෙනවා. බැංකුවේ පද්ධති ඔක්කොම හරහා මං කවුද කියලා ආදායන ගන්නවා. ඔව්. ඉතින් මෙවැනි ආරක්ෂණ පද්ධතියක් රටකට අවශ්‍යයි. මේ චේන්ජ් එක කරන්න දෙන්නේ නැති වීමේ ප්‍රශ්නය තුළ ඔබ කියන අර රාජකාරීමේ ව්‍යුහය තුළ තමන් හදාගත්ත මේ සිස්ටම් එක ඇතුළේ එහෙම නැත්නම් තමන්ගේ වටපිටාව වෙනස් කරන්න නොදෙන රාජ්‍ය සේවයේ කොටසක් ඉන්නවා. මේක බරපතල ප්‍රශ්නයක්. මේකත් එක්ක අපි ෆයිට් කරමු.